අයිබෝන් සැමට කලින් පුවත් ගෙනෙන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ. මම රුවනි කාකුමාරදාස ප්‍රථම අවධානයේ දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි. ෆීල් මාෂල් සරත් ෆොන්සේකාට ඇමතිකමක් නැහැ. නීති හා සාමයේ අමාත්‍යංශය ජනපති යටතට. ඉන්ධන මිල සූත්‍රය යලි කරලියට පැමිණෙන ලකුණු. විපක්ෂයේ සිට ආණ්ඩුවට එක්වුණු මන්ත්‍රීවරුන්ට විදුරගේ කණගාටුව. අතුරු සම්මත ගිණුම හෙට පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා අත්අඩංගුවට. ප්‍රථමයෙන් දේශීය පුවත්. එක්සත් ජාතික පක්ෂයේ නව අමාත්‍ය මණ්ඩලය අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිරිම් දෙනු ලැබුවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී 29 දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් අද දිරිම් දුන් අතර එහිදී බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වූ මුදල් අමාත්‍ය ධුරය මංගල සමරවීර මහතාටම හිමි වුණා. මීට පෙර කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස සිටි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට අද දිරිම් දීමේදී කිසිදු අමාත්‍ය ධුරයක් නොලැබීම විශේෂත්වයක්. මේ අතර නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරය ජනාධිපතිවරයා තමන් වෙතම පවරාගෙන ඇති බවයි පෙනී යන්නේ. නව අමාත්‍ය මණ්ඩලයේ අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිරිම් දුන්නා. එයනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද ඇතුළුව නව කැබිනට් අමාත්‍යවරුන් 29 දෙනෙකු අද පෙරවරුවේ මෙලෙස දිරිම් දී තිබෙනවා. එයනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන වෘත්තීය පුහුණු නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙසත් ජෝන් අමරතුංග මහතා සංචාරක සංවර්ධන වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙසත් දිරිම් දුන්නා. බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිරිම් දුන්නේ ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතායි. මංගල සමරවීර මහතා මුතලහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස දිරිම් දෙද්දී ලක්ෂ්මන් කිරියල්ල මහතා රාජ්‍ය ව්‍යාපාර කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිරිම් දුන්නා. නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස රවුෆ් හකීම් මහතා දිරිම් දෙද්දී තිලක් මාර්පණ මහතා දිරිම් දුන්නේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙසයි. එමෙන්ම සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙස රාජිත සේනාරත්න මහතාත් විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක මහතාත් අභ්‍යන්තර හා සුදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත්පාල අමාත්‍යවරයා ලෙස වජිර අභිවර්ධන මහතාත් අද පෙරවරුවේ මෙලෙස දිරිම් දුන්නා. කර්මාන්ත හා වාණිජ කටයුතු දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමුපකාර සංවර්ධන අමාත්‍යවරයා ලෙස රිෂාඩ් බදුර්දීන් මහතා දිරිම් දෙද්දී මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිරිම් දුන්නේ පාටලේ චම්පිකරණවක මහතායි. නවීන් දිසානායක මන්ත්‍රීවරයා වෙවිල් කර්මාන්ත අමාත්‍යවරයා ලෙසත් පී හැරිසන් මන්ත්‍රීවරයා කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ දීවර හා ජලිත සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිරිම් දුන්නා. එමෙන්ම මහමාර්ග හා මාර්ග සංවර්ධන මෙන්ම කණිජ ජල සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස කබීර් හෂීම් මන්ත්‍රීවරයාත් රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ නව කැබිනට් අමාත්‍යවරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර මහතාත් ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස ගයන්ත කරුණාතිලක මහතා දිරිම් දුන්නා. සජිත් ප්‍රේමදාස මහතා දිරිම් දුන්නේ නිවාස ඉදිකිරීම සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙසයි. අර්ජුන් රණතුංග මහතා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස දිරිම් දුන්නා. පළනි දිගම්බර මන්ත්‍රීවරයා කඳුළුට නවකමාන යටතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය කාන්තා හා ළමා කටයුතු සහ වේලි කලාප සංවර්ධන අමාත්‍යවරිය ලෙසත් තලතාතු කෝරළ මහත්මිය අධිකරණ හා බන්ධනාගාර ප්‍රසංස්කරණ අමාත්‍යවරිය ලෙසත් දිරිම් දුන්නා. අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස දිරිම් දුන්නේ අකිල විරාජකාරී වසම් මහතායි. තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යවරිය ලෙස අබ්දුල් හලීම් මොහමඩ් හසීම් මහතා දිරිම් දුන්නා. සාගල රත්නායක මහතා දිරිම් දුන්නේ වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරිය ලෙසයි. විදුලි සංදේශ ඩිජිටල් යටතල පහසුකම් විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යවරිය ලෙස හරින් ප්‍රනන්තු මහතා දිරිම් දෙද්දී මනෝ ගණේෂන් මහතා
සඳහා දියුරුම් දුන්නේ ජාතික ඒකාබද්ධතා රාජ්‍ය භාෂා සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙසයි. දයා ගමකේ මහතා අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රී පාලසිරිසේන මහතා ඉදිරියේ දියුරුම් දුන්නේ කම්කරු වෘත්තීය සමිති සබඳතා සහ සමාජ සේවල ගැන්වීම් අමාත්‍යවරයා ලෙසයි. සංවර්ධන උපායමාර්ග ජාත්‍යන්තර වෙළඳ සහ විද්‍යා තාක්ෂණ හා පරිශ්‍රණ අමාත්‍යවරයා ලෙස මලික් සමරවික්‍රම මහතා අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රී පාලසිරිසේන මහතා ඉදිරියේ දියුරුම් දුන්නා. අද දිනේ දියුරුම් දුන් නව අමාත්‍ය මණ්ඩලය අතර මීට පෙර කැබිනට් අමාත්‍ය ධුරයක් දැරූ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා හට කිසිදු කැබිනට් අමාත්‍ය ධුරයක් හිමි නොවීම විශේෂත්වයක්. මේ අතර නීතිය හා සාමය අමාත්‍යංශයේද ජනාධිපති මෛත්‍රී පාලසිරිසේන මහතා යටතේ පවතින බවයි පෙනී යන්නේ. නව අමාත්‍ය මණ්ඩලය දියුරුම් දීමෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිටට පැමිණි අමාත්‍යවරුන් කිහිප දෙනෙකු මාධ්‍යවිත දැක්වූ අදහස් වෙතයි දැන් අවධානය. බොහොම සාර්ථක දිවුරුම් දීමක් කෙරුණා. සියලු දෙනාම සතුටින් විසිර යනවා. මගේ තිබිච්ච පරණ සංචාරක වනජීව ක්‍රිස්තියානි කටයුතු ඉඩම් ඔප්පු දසලක්ෂයක් බෙදා දීමේ ජාතික වැඩසටහන අපි ආරම්භ කරලා තිබුණේ. ඒ වැඩසටහන කඩිනමින් ඉදිරියට ගෙන යාමට ඒ වගකීම නැවත වතාවක් මා වෙත ලැබීම ගැන මම සතුටු වෙනවා. එක්සත් ජාතික පෙරමුණේ ඇමතිවරුන් තමයි අද දවසේ දිනුරුම් දෙනවා දැක්කේ. අමාත්‍ය මණ්ඩලයේ 30කට අඩු සංඛ්‍යාවක් තමයි අද දවසේ දිනුරුම් දුන්නේ. පුළුවන් වෙයි. අපි අද ගියානේ ඉතින්. අද කැබිනට් මණ්ඩලයේදී අතුරු අයවැයට කැබිනට් අනුමැතිය ලබා දුන්නා. දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න තිබෙන්නේ නිවාස ඉදිකිරීම සහ සංස්කෘතික කටයුතු. ඒ ප්‍රශ්න සියල්ලක්ම ඉදිරියේදී නිරාකරණය වෙනවා. කෙටි කාලීන අතුරු සම්මත ගිණුමක් අද සම්මත වුණා. ඉතින් ඒ තුලින් මාස 4කට අවශ්‍ය අයවැය වැඩපිළිවෙල අපි සම්පූර්ණ කරනවා. ඉතින් ඒක හෙට දින පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නවා. ඊන් පසු අපි මුළු අවුරුද්දටම අවශ්‍ය වූ අයවැය මාර්තු මාසෙට වෙන්න කලින් අපි නැවත වාරයක් සම්මත කරගන්නට අදහස් කරනවා. අනිවාර්යෙන්ම අපි එකතුව යන්නයි ලැහැස් වෙන්නේ. දියුරුම් දීම හොඳයි. ඔව් ඉතාමත් සතුටුයි. මට මගේ තිබිච්ච කාන්තා ළමා කටයුතු ඇතුළුව වියලි කලාප සංවර්ධන අමාත්‍යාංශය ලැබුණා. ඉතින් මට ගොඩාක් අපේ තාක්ෂණය තුළ අපේ දිස්ත්‍රික්කය තුළ අනිකුත් දිස්ත්‍රික්ක තුළ විශාල වැඩ කොටසක් කරන්න පුළුවන්. දැනට එහෙම ප්‍රශ්නයක් නැහැ. මම විශ්වාස කරනවා ජමාත් ජනාධිපතිතුමත් එක්කලා අපිට ඉදිරි වැඩ කටයුතු ටික කරගෙන යන්න පුළුවන් කියලා. ඇත්තට මම හරි සතුටු වෙනවා. ඉලක්ක මේ වතුකර ජනතාවට ගෙවලා දාන්න මේ ඒකම අම්මුණ මට. දිගටම වතු ජනතාවට ගෙවලා දාන්න තමයි මගේ ඊනෙන් තිබුණේ. ඒක අම්මුණ ඒක මට සතුටේ මම බාරගත්තා. ජනාධිපතිතුමා එක වැඩ කටයුතු කරන්න පුළුවන් පාර්ලිමේන්තුව කැඳවලා වෝටර්න කවුන්ට් එකක් දෙන්න ඕනේ. නැත්තම් ජනවාරි 5 පළවෙනි දා ඉඳලා ලංකාවේ පඩි ගෙවන්නවත් මුදල් නැති වෙනවා. ඇත්තට මේ වගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආපු පිරිසට ඇමතිකම් ලබා දෙනවද? ඒක දෙවෙනි වටේ. ජනතාව දුගී පවින් නිදහස් කර ගැනීමේ ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය 2019 දී නව මුහුණුවරකින් ක්‍රියාවට නංවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ උතුරු මැද පළාත් මෙහෙයුම් කමිටුව අද පෙරවරුවේ අනුරාධපුර පළාත් සභාවේදී රැස් වූ අවස්ථාවේදී. ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයේ උතුරු මැද පළාත් මෙහෙයුම් කමිටුව අද පෙරවරුවේ අනුරාධපුර පළාත් සභා ශ්‍රවණාකාරයේදී පැවැත්වුණා. ඒ ජනාධිපති ප්‍රධානත්වයෙන් ජනවාරි මාසයේ 23-30 සතිය ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයේ ග්‍රාම ශක්ති සතියක් වශයෙන් අපි රජයේ ප්‍රකාශයට පත් කරනවා. දැන් අද හොඳ දවසක් විදිහටයි මම දකින්නේ. මොකද අද පත්වෙච්ච අලුත් කැබිනට් මණ්ඩලයේ කැබිනට් ඇමතිවරු 28 දෙනාගෙන් විශාලතම වැඩිම විෂයන් ආයතන තියෙන අමාත්‍යංශය ලැබිලා තියෙන්නේ අනුරාධපුරයට තමයි.
ඒකෙන් ප්‍රයෝජන ගන්න එක මම හිතන්නේ දිස්ත්‍රික්කයේ මැති ඇමතිතුමාගේ වගේම ආයතන ප්‍රධානීන්ගේ වගකීමක් වෙනවා. හැරිසන් ඇමතිතුමාට කෘෂි කර්ම, වාරි මාර්ග, දීවර, පසු සම්පත්, ජල කළමනාකරණ, මම දන්නේ නැහැ තව එක දිගට තියෙනවද කියලා. මේ ඔන්නෝම මහා දිග එකක් හම්බ වුණා. මම දන්න විදිහට ඇමතිවරයෙක්ගේ මගේ තිබෙන අත්දැකීම විදිහට ඔය අමාත්‍යංශයේ පාර්ලිමේන්තුවේ උපදේශකාර සභාවක් එහෙම ගැඳෙවොත් හෙට අනිද්දා පාර්ලිමේන්තුවේ තියෙන විශාලම ශාලාවත් ඉඩමදි ඕකට එන නිලධාරීන්ට ආයතන ප්‍රධානීන්ට අසුන් ගන්න. ඒක නිසා ඔය අමාත්‍යංශයේ උපදේශකාර සභාව දියන්න වෙන්නේ පාර්ලිමේන්තුවෙන් පිට තමයි. ඒ තරම් විශාල අමාත්‍යංශයක්. ඒ රට වශයෙන් වගේම විශේෂයෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිබෙන දුගීභාවය වඩාත් අවම කර ගැනීමේදී මූලික වශයෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොළොන්නරුවට වඩා පාරම්පරික ගම්මාන වැඩි, පොළොන්නරුවට වඩා දුගීභාවය වැඩි දිස්ත්‍රික්කයක්. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අදත් කොළඹදී විරෝධතා පාගමනක් සංවිධානය කර තිබුණා. මරදාන ටෙක්නිකල් මන්සන්දියෙන් ආරම්භ කළ මෙම පාගමනට කොළඹ ලෝටස් වටරවුම ආසන්නයේදී පොලිසිය විසින් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබුවා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මෙම විරෝධතා පාගමන සංවිධානය කර තිබුණේ රජයට සහ අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිටුවෙතැයි පැවසෙන ශිෂ්‍ය මර්ධනයට එරෙහිවයි. අපි මේ පාගමන සංවිධානය කරන ප්‍රධාන හේතුව තමයි මේ වෙනකම් මේ රටේ පහළොවක විසින් තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන සරම්පාඩ අරගෙන ඒ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන කඳුළු නිර්මාණය කරන මොහොතක තාමත් විශ්වවිද්‍යාල මට්ටමෙන් ගත්තට පස්සේ මේ පාලකයෝ ගෙන ගියපු නව ලිබරල් ප්‍රතිසංස්කරණ නිසා විශ්වවිද්‍යාලවල තාමත් ප්‍රතිපාදනය වෙන්නේ නැහැ. ඒ නිසාම විශ්වවිද්‍යාලවල දහසක ගැටලු පැන කියලා තියෙන්නේ. විපක්ෂයේ සිට ආණ්ඩු පක්ෂයට සහය පළ කිරීමට එක් වූ මන්ත්‍රීවරුන්ගේ දේශපාලනය මින් නිමාවට පත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පවසනවා. කළුතර ප්‍රදේශයේදී මාධ්‍යවේදී නඟු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. අපි දැන්වත් දේශ
අපිට අලුත් ව්‍යවස්ථාවක් අත්‍යවශ්‍යයි. මුරුවට මේ හැමතැනම කෑලි කෑලි පැච් දාන එක නෙමෙයි කරන්නට ඕනේ. අලුත් ව්‍යවස්ථාවකට යන්න. විධායක ජනාධිපති ධුරය තියෙනවද නැද්ද කියලා එතකොට ජනතාව තීරණය කරයි. මේක මේ 225 හැම තිස්සෙම මේ 225යි. එහෙට මෙහෙට වචන අරඹ විතරයි. ජනතාවගේ බඩ පිරෙනවද? මේ වචන අරඹ වලින්. දරුවෝ ඉස්කෝලේට යනවද? දරුවන්ට පොත් ටික හම්බ වෙනවද? නිලැඳුම් හම්බ වෙනවද? මේවානේ අපි බලන්න ඕනේ. මේ රටේ ප්‍රශ්න විසඳෙනවද? ওই වචන අරඹ වලින් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගියපු ආයතන අපේ ධුර දීලා නෑ කියන මොකද ඔබතුමා කියන්නේ? අනිච්ඡාවත සංඛාරා ඔවුන්ගේ දේශපාලනය උතරින් ඉවර විය හැක. මෙතර අද දිනේ ශ්‍රී ලංකා පුදුජන පෙරමුණ කැඳවූ මාධ්‍ය හමුවේදීද විපක්ෂයේ සිට ආණ්ඩු පක්ෂයට සහාය පළ කිරීමට එක් වූ මන්ත්‍රීවරුන්ගේ දේශපාලන ගමන සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළපුණා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව පසුගිය දිනවල අඛණ්ඩව කතා කරපු හඬ නගපු එක්සත් ජාතික පක්ෂයම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව බොහොම පැහැදිලිව ඉදිරිපත් කළ තියෙන විධිවිධාන වගන්ති බොහොම පැහැදිලිව උල්ලංඝනය කරමින් ජාතික ආණ්ඩුවක් නොමැති අවස්ථාවක නම් 36ක් යෝජනා කරලා යවලා තියෙනවා. ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා බොහොම පැහැදිලිව ප්‍රතික්ෂේප කළා. ඒ ප්‍රතිඵලයක් හැටියට තමයි අද 29 දෙනෙක් අගමැතිවරයා ඇතුළු දිවුරුම් දීලා තිබෙන්නේ. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ එක් මන්ත්‍රීවරයෙක් සමග ජාතික ආණ්ඩුවක් පිහිටවනවා කියන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න එක්සත් ජාතික පක්ෂය සැරසුණා කියලා. එයත් බොහොම පැහැදිලිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. නීති විරෝධී අනුක්‍රම ව්‍යවස්ථා විරෝධී මොකද ප්‍රධාන දේශපාලන පක්ෂයකට එක පක්ෂයක් හෝ කණ්ඩායමක් සමග ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ හැකියාවක් නැහැ. ඒ දවස්වල අප්පච්චි මලා කියලා යහපැත්තට ගිය කට්ටිය ඊට පස්සේ අප්පච්චිට පණාව කියලා මේ පැත්තට ආවා. දැන් මං හිතන්නේ අම්මා මලාද දන්නේ ඊළඟට ආය අනිත් පැත්තට පැනලා තියෙනවා. ඒ වගේම ලක්ෂ්මන් සෙනවිරත්න ඔය හිටපු ඇමතුමා කිව්වේ බල්ලා ගියත් මම නම් යන්නේ නැහැ කියලා. මේ අය කොහොම යන්නේ අනාථ කඳුරකට? ලිප ගිනි මොලවන තෙක් දිය සැලියේ සැපයක් යයි කකුලුව දිය කෙලියේ. ඒ වගේ තමයි එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෙන අයටත් එක්සත් ජාතික පක්ෂයේ ඉන්න උදවියටත් කියන්නේ මැතිවරණයක් තියෙනකන් මේගොල්ලෝ හිතාගෙන ඉන්නේ දැන් හරි සැපයි සනීපයි සතුටුයි කියලා. 2019 වසරේ මුල් මාස 4 සඳහා වන අතුරු සම්මත ගිණුමට අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්ව පළමු කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමි වී තිබෙනවා. මෙම අතුරු සම්මත ගිණුම හෙට දිනේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද පෙරවරුවේ සිය අමාත්‍ය ධුරයේ රාජකාරී ආරම්භ කරමින් සඳහන් කළා. එමගින් 2019 වසරේ පළමු මාස 4 සඳහා රජයේ වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 1765ක් වෙන් කර ඇති අතර ඉන් රුපියල් බිලියන 970ක් පොලිස් සහ වාරික වෙනුවෙන් වෙන් කර තිබෙනවා. ඒ අනුව 2019 වසරේ මුල් මාස 4 වියදමින් 55%ක පමණ ප්‍රතිශතයක් වැය වනුයේ රජයේ ණය වාරික සහ පොලි ගෙවීම සඳහායි. මෙම අතුරු සම්මත ගිණුම මගින් රාජ්‍ය සේවයේ වැටුප් ගෙවීම, පොහොර සහනාධාරිය ලබා දීම, පාසල් නිලැඳුම්, සමෘද්ධි සහනාධාරිය ඇතුළු සුබ සාධක කටයුතු සඳහා මුදල් වෙන් කිරීමට හැකියාව පවතිනවා. මෙම අතුරු සම්මත ගිණුම මගින් පුනරාවර්තන වියදම් සඳහා රුපියල් බිලියන 480ක්ද, රාග්දන වියදම් සඳහා රුපියල් බිලියන 310ක්ද වෙන් කර තිබෙන බව මුදල් අමාත්‍යාංශයේ මගින් නිවේදනය කරනු ලැබුවා. මෙම අතුරු සම්මත ගිණුම හෙට දිනේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර අද මුදල් අමාත්‍යාංශයේදී අමාත්‍ය මංගල සමරවීර මහතා සිය ධුරයේ කටයුතු ආරම්භ කළා. එහිදී මාධ්‍ය වෙත අදහස් දැක් වූ අමාත්‍ය මංගල සමරවීර මහතා ඔක්තෝබර් 26 වෙනිදා ඒ ඇති වූ කුමන්ත්‍රණය, ඒ කලුක් සිකුරාදා දියත් වුණ කුමන්ත්‍රණය සිදු වුණේ අපි 2019 වර්ෂයේ අයවැය ඉදිරිපත් කරන්නට දින 5ක් තිබියදී. අනේ ඒ නිසාම මේ වෙනකොට 2019 අයවැය ඉදිරිපත් කිරීමට නොහැකි වීම නිසා අපි ඒ අතුරු සම්මත ගිණුමක් හෙට පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරනවා. ඒ නිසා හෙට දවස තුලදී අපි ඒ පනත පාර්ලිමේන්තුවේදී සම්මත කරනවා. ඉන්පසුව ජනවාරි මාසයේදී 2019 සම්පූර්ණ අයවැය ගේන්නත් අපි බලාපොරොත්තු වෙනවා. අපි සහන ලබා දෙන්නේ නිකන් අර බොරු සහන නෙමෙයි. ඒ වගේම අපේ මිල සූත්‍රය නිසා මහින්ද රාජපක්ෂ මහතාත් ඒ මිල සූත්‍රයේ ප්‍රයෝජනයට අරගෙන විශේෂයෙන්ම මේ වෙනකොට පහත යමින් තියෙන ලෝක ඉන්ධන මිල ප්‍රයෝජනයට අරගෙන යම් යම් සහන දුන්නා. ඒ සහන දුන්නේත් අපි ඉදිරිපත් කරපු මිල සූත්‍රය නිසා. අපි හෙට වෙනකොට ඒ සම්බන්ධයෙන් අලුත් තත්ත්වයක් සැලකිල්ලට අරගෙන තවත් ප්‍රකාශයක් කරන්න බලාපොරොත්තු වෙනවා. අඩුවෙයිද වැඩුවෙයිද කියලා බලන්නේ මිල සූත්‍රය හරහා. මොකද ඒක තමයි රටට අවශ්‍ය.
පොඩ්ඩක් ඉන්න හිට වෙනකන්. අමාත්‍ය ධූර ලබා ගැනීම සඳහා අත් වශයෙන්ම මූලික බාධාවක් හැටියට තියෙන්නේ උසාවි නියෝගයක් තියෙනවා. විශේෂයෙන්ම පසුගිය කැබිනට් මණ්ඩලයේ හිටපු අයට අලුත් අන්තුරු බාර ගන්න බැහැයි කියලා. ඒ නිසා අපි ජනවාරි මාසයේ මේ උසාවි නියෝගය ඉවත් කරගෙන අනිවාර්යයෙන්ම විජිත් සොයිසා මැතිතුමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආපු කණ්ඩායමටත් එන්න ඉන්න කණ්ඩායමටත් අපි අමාත්‍යාංශ තනතුරු ලබා දීලා මේ රටේ ඉදිරි ආර්ථික පිම්මට ආර්ථික ජයග්‍රහණයට මෙතුමන්ලගේ දායකත්වය සක්‍රියව ලබා ගන්නවා. එක්සත් ජාතික පක්ෂයට සහය පළ කරන බවට ලිඛිතව දැනුම් දෙමින් විපක්ෂ නායක ධූරය තමා සතු බව පවසන ආර් සම්බන්ධන මහතාට සිය විරෝධය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝෂාන් රණසිංහ මහතා පවසනවා. එයද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සම්බන්ධන් මහත්මයා කියනවා මම තවමත් විපක්ෂ නායක. කොහොමද එතුමා ඒක කියන්නේ? ද්‍රවිඩ සන්ධානය ලිඛිතව බාර දුන්නා එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දක්වනවායි. රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති කරන්නයි කියලා පාර්ලිමේන්තුවේ අත උස්සලා එක්සත් ජාතික පක්ෂයට උදව් කරන ගමන් අපි අහනවා රෙද්දක් ඇඳගෙනද කියලා සම්බන්ධන් විපක්ෂ නායකම ඉල්ලන. සම්බන්ධන් මහත්මයා කියන්න ලැජ්ජයි. මේ තියෙනවා අපේ පඩිපත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජික මුදල රුපියල් 3000. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජික මුදල රුපියල් 3000 මේ හැම පඩිපතකින්ම කපලා තියෙන. මේක ඉතා වැදගත්. ඒ වැටුපෙන් මේ සමාජික මුදල කපලා තියෙන සෑම මන්ත්‍රීවරයෙක්. ඒ වගේම තමයි අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විදියට අපි සමාජිකත්වයේ එදා ඉඳලා ඉල්ලුවා. බයි තව මේක ජාතික සංවිධායකතුමත් පක්ෂ ලේකම්තුමත් අපිට සමාජිකත්වයේ තාම ලබලා දීලා නැහැ. හිතන්න මේ මන්ත්‍රීවරුත් ඒකත් එක්ක එකඟ වෙනවා. ඔබතුමාගේ අයුම් පත්‍රයේ ප්‍රමණය බාරගත්තේ කිව්වා. බාර දුන්නේ කියලා. ඔව්. කාඩ් එකක් ලබා දුන්නා මයින මාත්‍යාතේ ඔබතුමලා ගත්තු මොකද්ද ඒක? නෑ එදා මම හිටියේ නෑ. මොකද අර නිකන් පොඩි කොල කැල්ලෙක් මොකක් හරි පාරිතෝෂ දීමනා ගන්න මොකක් සතුටින් වගේ කැම ගන්න කාඩ් එකක් දෙන්නේ නෑ. එහෙම එකක් මට දීලා නෑ. මම හිතන්නේ මහින්ද ජනාධිපතිතුමාටත් එහෙම කාඩ් එකක් මම දැක්කේ නෑ. අපේ 5 දිනාටවත් ඊට පස්සේ තුනක 14යි 69 දිනාටවත් කිසිදු පක්ෂින් අයින් කරා හෝ කියලා හෝ අපි වෙන පක්ෂේ සමාජිකත්වය ආරම්භ දින කර විනය පරීක්ෂණයක් හෝ කිසිදු දෙයක් නැහැ. අපි කියනව අරන් නැහැ කියලා අහන්න පුළුවන් සඳහන මාලේකම්ගෙන් අපි ඉවත් කරලා තිබෙනවද කියලා ජන පෙරමුණේ මහලේකම්තුමාගෙන් අහන්න පුළුවන් අපි සමාජිකත්වය ආරම්භ දිනවද කියලා. අපි මාධ්‍ය වේදිකෙන් විදියට වාර්තා කරේ. ඒතකොට බොරු ප්‍රවෘත්තියක්ද එදා ඇවිල්ලා අපි සමාජිකයෝ මෙහෙම ගත්තා. මහින්ද මහත්තයා ගෙදර ගිහිල්ලා ගත්තා. අපි සමහර දක මට්ටිය මෙන්න මගේ සමාජික පාර්ශ්වයත් එක්ක පෙන්නුවා. ඒතකොට ඒක ඉන්විටේෂන් කොච්චර ඉන්විටේෂන් කාඩ්ුත් දෙනවද? ඈ ඉන්විටේෂන් කාඩ්ුත් දෙනවද? කොච්චර වතු ස්පොන්සර් වලට එන්න සම් රැසිං වලට එන්න කියලා ඒකක් එන්නේ සාර්ක වල දකින්න. මාත්මගේ නම්බරය අන්ත 42 කාඩ් එකේ. කාඩ් එක. මම නෑ ඒක දැක්කේ. අප්පා එහෙම ඔච්චරම බොරු කියන්නත් එපා නේ. ශ්‍රී ලංකා නිදහස් සංධාන මන්ත්‍රීවරු විදිහට තමයි මෙතන අපි කටයුතු කරන්නේ. සංධානයේ මන්ත්‍රීවරු විදිහට පොදු ජන පෙරමුණටත් ඒ පාර්ශ්ව කරුවන් වීමට හැකියාව තියෙනවා. අපි UNP විරෝධී කඳුර කොතනද? අපි එතන පෙරේ ඉන්නේ. මේ අතර 2015 වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තීරීපත් වූ මන්ත්‍රීවරුන් තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන බව සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පවසනවා. කතානායක කරු ජයසූරිය මහතා වෙත ලිපියක් යොමු කරමින් ඒ මහතා මේ බව සඳහන් කළා. උපුටා ගන්නා ලදී. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා ලැබ දිස්ත්‍රික්ක පදනමින් තීරීපත් වූ මන්ත්‍රීවරුන් සහ මැතිවරණයෙන් පසු මැතිවරණ කොමසාරිස්තුමාගේ ගැසට් නිවේදන අනුව ඉහත සඳහන් අයුරුපත් වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් සියලු දෙනා අධිකරණ නියෝග මත ඉවත් වූ ගීතා කුමාරසිංහ මහත්මිය හැරුණුකොට තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන බවත් එම මන්ත්‍රීවරුන් එක්සත් ජනතා නිදහස් සන්ධාන නියෝජනයේ කිසිදු වෙනසක් සිදු වී නොමැති බවත් මෙයින් දැනුම් දෙනු ලබනවා. උපුටා ගැනීම අවසන්. අත්සන් කළේ මහින්ද අමරවීර පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රධාන ලේකම් එක්සත් ජනතා නිදහස් සන්ධානය. ශ්‍රී ලංකා පොදුජන පිරිමුණේ සමාජිකත්වය තමා ලබා නොගත් බවට මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ අද අල්ලිගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මහින්ද රාජපක්ෂ මහත්මයා විපක්ෂ නායක ධුරේ දරනකොට එතුමාට පොහොට්ටුවේ සමාජිකත්වයේ අරගෙන විපක්ෂ නායකයේ දර ධුරේ දරන්න බෑ. එහෙමනම් අර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ගත් තීරණය විපක්ෂ නායකවරයාටත් අදාළ විය යුතු වෙනවා. ඒ නිසා තමයි අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ මාස දෙක කාලයක් තුල ඒ සිලෙක් කමිටියෙන් වාර්තාවක් සපයලා ඒ වාර්තාවට අනුව මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාට මන්ත්‍රී ධුරේ දැරිය හැකිද කියන එක සොයා බලන්නත් එතුමාට විපක්ෂ නායක ධුරේ දැරිය හැකිදයි කියන එකත් සොයා බලා වාර්තා කරන්න තමයි අපි ඒ ඉල්ලීම කතානායකතුමාගෙන් ඉල්ලුවේ. මහින්ද රාජපක්ෂ මහත්මයාට හොඳ වැඩ ඉක්මනටම පාර්ලිමේන්තුවේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්න මම පොහොට්ටුවේ සමාජිකත්වයේ ගත්තේ නැත. එය බොරුවක්ය. නැත්නම් ඒ මාතින් සිදු වරදක්ය. ජනතාවගෙන් සමාව ඉල්ලිය යුතු වෙනවා. නැත්නම් එතුමාගේ මන්ත්‍රී ධුරේ සම්පූර්ණ අනතුරක තියෙන්නේ. අපේ රජයේ සිටින එක්සත් ජාතික පෙරමුණේ අනුත් පක්ෂත් ඒකමතිකව තීරණය කළ යුතුව තිබෙනවා. විශේෂයෙන්ම රජයේ ප්‍රධාන වගකීම වන්නේ දින පරස් ගණනකින් වැටී තිබෙන සමස්ත ආර්ථිකයත් දේශපාලන ක්‍රියාවලියත් යථා තත්ත්වයට පත් කිරීම. උතුරෙත් දකුණෙත් මානව අයිතිවාසිකම් සමාන යුතුව තිබෙනවා. එතකොට අපි රජයක් හැටියට එක්සත් ජාතික පක්ෂය සඳහාද ලංකාවේ ක්‍රියාක්‍රමයක් ඉන්නවා. එතකොට ඒ ක්‍රියාකාරීත්වයේදී යම් අය දේශපාලන අවියක් හැටියට පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවනම් ඇයි අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව වැඩි කරන්නේ? ඇයි අපි වෙනත් පියවර ගන්න යන්නේ? එතකොට අපි රට ගැන හිතලා ශ්‍රී ලාංකිකයන් හැටියට තීන්දුව ගත යුතුව තිබෙනවා. මාධ්‍යයට අවශ්‍ය විදියට රට පාලනය කරන්න බැරි බව මේ දින 50 ගානෙ ඔප්පුවුන. ඒක මාධ්‍ය පරිශ්‍රමයෙන් ක්‍රියා නොකළොත් මාධ්‍ය ආයතනවල වටිනාකම නැති වෙනවා. මොකද මාධ්‍යට අවශ්‍ය විදියට නෙමෙයි මාධ්‍ය කියපු විදියට කරා නම් රනිල් වික්‍රමසිංහතුමා අග්‍රාමාත්‍ය වෙන්නෙත් නැහැ, වෙන කණ්ඩායමක් ඇමතිවරු වෙන්නෙත් නැහැ. දැන් මහින්ද රාජපක්ෂ මහත්මයා යන තැන ප්‍රශ්න වගේ තමයි පේන්නේ. අගමැතිකම ගත්තා හොරෙන් ගිහිල්ලා ඒක ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකකම යෝජනා කරා සම්බන්ධන් මැතිතුමා කියනවා එතුමාත් විපක්ෂ නායක කියලා. දැන් විපක්ෂ නායකවරු දෙන්නෙක් ඉන්නවා මේ රටේ. පෞගිය කාලේ චණ්ඩි වගේ ගිහිල්ලා පොහොට්ටුවේ සමාජිකවත් ගත්ත වීරයෝ ටික අර හොර කුඩුම්බ කඩලා ප්‍රින්සිපල්ට හවුනාම මම කැඩුවේ නැහැයි කියලා කියන්නේ. අන්න ඒ තත්ත්වයට දැන් පත් වෙලා තියෙනවා. ආයි ඇවිල්ලා දැන් කරගෙනවා තව මොකක් හරි හොර වැඩක් කරා. ඒක තමයි දැන් කරකේනේ. එහෙනම් දැන් කියනවා නෑ නෑ අපි පොහොට්ටුවේ නෙමෙයි. අපි දැන් ශ්‍රී ලංකා කාර්යය කියලා කියනවා. ඒ කියන්නේ Tamanට ඒ තරම්ම ආත්ම ශක්තියක් නෑ, ධෛර්යයක් නෑ. ඔව් මම පොහොට්ටුවේ කියලා කියන්න ධෛර්යයක් නෑ. පසුගිය 16 වෙනිදා ගොඩකවල නගරයේදී පුද්ගලයෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධව ගොඩකවල පොලිසිය විසින් අතරමුරගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ලබන ජනවාරි 1 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ගොඩකවල පොලිසිය විසින් අද අත්අඩංගුවටගෙන තිබෙනවා. 2018-12/16 වන දින ගොඩකවල නගරයේදී පුද්ගලයෙකුට පහර දීම සම්බන්ධව ගොඩකවල පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලක් මත පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ඇතුළු සිව් දෙනෙකු අද දින ගොඩකවල පොලිසි ස්ථානයට ඉදිරිපත් වී තිබෙනවා. ඉන් අනතුරුව මන්ත්‍රීවරයා ඇතුළු සිව් දෙනා මෙලෙස ගොඩකවල පොලිසිය විසින් අත්අඩංගුවටගෙන ඇති අතර පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන ජනවාරි මාස පළමුවනදා දක්වා රක්ෂිත බන්ධනා කාර්යගත කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ. සියත ප්‍රධාන පුවත් විකාශනී මාවට පත්වනවා. යලිත් හමුවෙමු හිරු දැස්සන 6ට. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.